ලංකාවේ පළවැනිම ටැක්ස් අඩු කරේ පස්වෙනි මිහිඳු රජුරු අනුරාධපුරයේදී. මිහිඳු රජුරන්ට කෙලවුණා. බංග්ලාදේශයට මාල දෙවෙනිට වෙච්ච එක ඊළඟ පාර වෙන්නේ ලංකාව. මට කවුරු හරි කිව්වොත් හෙට මේ රට බාරගන්න කියලා මම බාරගන්නේ නැහැ. මොකද මට කරන්නවත් බෑ. කම්මැලි කමඩ ගෙදෙට්ට වෙලා බත් ගහලා බුදින ජාතියකින් රටක් දියුණු කරන්න බෑ. හාම්දුරු ටික බෞද්ධ කොඩිය ඉරනෝ චන්ද කාලෙට. කහපාට කට්ටිය කහපාට අරන් යනවා, නිල් පාට කට්ටිය නිල් පාට ගෙනියනවා, රතු පාට කට්ටිය රතු වරන් ගිහලා ආයේ චන්දේ වරුණාම කොඩිය මහන. සද්ද කරාට වැඩ කරන්නේ නැහැ. පාලකයෝ සුද්ධවන්තයෝ නෙවෙයි, පාලකයෝ හොරු කවුරු ආවත්. ජනාධිපතිවරණය තව දවස් 4යි තියෙන සංස. දැන් තරුණ ප්‍රජාව හැටියට අපි දැන් ලොකු වෙනසක් බලාපොරොත්තු වෙනවා දැන් සෑහෙන කාලෙක ඉඳන්. ඒ වෙනස තමයි දැන් රටේ තියෙන දැන් පහුගිය දවස්වල අරගලයක් ඇති වුණා. ඒ වගේ ප්‍රශ්නත් එක්ක රට ගොඩක් වැටිලා තිබ්බේ. ඒකට දැන් සාමාන්‍ය තත්යකට උඩට ඇවිත් තියෙනවා. ඒ වුණාට සංස දැන් අපිට දැන් හරි විදියට තීරණයක් ගන්න විදියක් නැති තැනකට අපි පත් වෙලා තියෙනවා. දැන් තියෙන මේ එක එක කට්ටි එක එක දේවල් කියනවා. ඒවත් එක්ක අපි කොහොමද දැන් මේ වෙලේ මේ මැදිස්ත්‍රව ඉඳගෙන කොහොම තීරණයක් ගන්නවා නම් ඔබ වහන්සේගේ මතය දැනගන්න කැමතියි පොඩ්ඩක්. එතකොට දැන් මේ ලංකාව යම් කිසි තත්යකට يعني වැටුණා පල්ලහටම වැටලා තිබුණේ මේ මෙහෙම ලංකාවේ විදිය තමා මේ රටේ මිනිස්සු ඡන්දේ දෙන්නේ හැමදාම තියෙන පාලකයාත් එක්ක තියෙන තරහට වෙන මොකෙක් හරි එකෙක් ගේනවා. ඒ ගේනිකා හොඳද නරකද බුද්ධිමත්ද යාට මේක ගෙනියන්න පුළුවන්ද කිසිම දෙයක් හොයන්නේ නැහැ. සංවේදී වෙලා ඡන්ද දීපු නිසා අපට කෙලවෙලා දැන් තියෙනවා. මතකනේ 2015 මහින්ද ජනාධිපතිතුමා ඉන්න කාලේ ආර්ථික සංවර්ධනය 7ට තිබ්බා. රටේ ධනය තිබ්බා. සංවර්ධනය වුණා. ණය අරගෙන හෝ නැතුව හෝ කොහොම හරි කළා. ඒ තරහට අර මෛත්‍රීපාලය ගෙනල්ලා දාගත්ත දවස් ඉඳලා වගතුවක් වුණේ නැහැ. මේම ආර්ථිකය බිඳ වැටුණා. සම්පූර්ණ රට බිඳ වැටිලා අන්තිමට විශාල මනුෂ්‍ය ඝාතනයකුත් සිද්ධ වෙලා පාස්කුට් ප්‍රහාරය වුණා. අන්තිමට මෛත්‍රීපාලත් එක තියෙන තරහට ගෝඨාභය ගෙන හැමදාම තරහට ගේන්නේ. මේ පාර එක කරන්න එපා. පැහැදිලිනේ? මේ තරහට මිනිස්සු පත් කරන එක නිසා තමයි අපි විනාශ වුණේ. තරහට පත් කරන්නේ හොඳ එක්කෙනාට ගහන්න කතරේ. හොඳ එක්කෙනාගේ පක්ෂ බලන්නත් අවශ්‍ය නැහැ. එයා හොඳ නම් හොඳයි එච්චරයි. එයා නරක නම් නරකයි. දැන් පක්ෂ බලලා ඒ මිනිස්යාත් එක්ක රටේ නායකයාගෙන් පලිගන්න තරහට ඒ නායකයා කොච්චර හොඳ කළත් එළවල දාලා වෙන නරියෙක් ගෙන දාගෙන පස්සේ කාලයක් ගියාම කියනවා අනේ අපි කරගත්ත අපරාධය බලන්න අච්චර හොඳ මිනිහා එළෙව්වා කියලා කියනවා. දැන් අපිට මෛත්‍රීපාල නිසා වැරදුනා අවුරුදු 4-5ක්. ගෝඨාභය නිසා 3ක් වැරදුනා. අන්තිමට ඒකට කරගහන්න හිටියේ කවුද? අනිල්ලුන් නැහැ. එයා අවුරුදු 3ක් කර ගැහුවා. දැන් මේ රට මේ බාගෙට වතුර පිරිච්ච බෝට්ටුවක් වගේ. මේක ගිලෙන්නත් පුළුවන් යන්නත් පුළුවන්. ඒක තමයි දැන් අපිටත් ඒක තේරෙනවා. දැන් කලින් තිබ්බ තත්ත්වෙන් දැන් බැලන්ස් වෙලා තියෙන්නේ. දැන් ඉස්සරහට අපි දැන් වෙනසක් බලාපොරොත්තුෙන් මම දෙයක් කියන්න. මම මේ දැන් මහන්ලා අවුරුදු 20කටත් 25කටත් කිට්ටුයි. මම මේ ජාතිය දිහා අවුරුදු 50ක් බලන් ඉඳලා තියෙනවා. පැවිද්දෙල්ලේ අවුරුදු 25ක් බලලා තියෙනවා. ගිහියෙක් ලෙස 25ක් බලලා තියෙනවා. මේ ජාතිය ලේසියෙන් හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි, හදන්න බැරි ජාතියක්. බොහෝම හැමින් තමයි අප්ඩේට් වෙන්නේ. අපි සමස් දැන් හැම වෙලේම ඉන්නේ කියන නායකයා හරියට රට හදලා අපිට දෙයි කියලා තමයි අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන්නේ. අවදාකත් මේකේ කිසිම අපි හෙට ශක්‍රදේවේන්ද්‍රය ගෙනලා මේකේ රජ කරාත් ශක්‍රයාට බෑ මේකේ ආර්ථික සංවර්ධනය වැඩි කරන්න. එයාට පුළුවන් දිව්‍ය ලෝකේ බලා ගන්න විතරයි. පැහැදිලිය කියන එක. දැන් මම කියන්නේ අපි මේ යම් මට්ටමකට ආවනේ. යකා දන්න යකා හොඳයි, නොදන්න දෙයියන්ට වඩා. මතක තියාගනින්න. දන්න යකා හොඳයි, දන්න යක්කු ටික හොඳයි අපට, නොදන්න දෙයියන්ට වඩා. දෙයිය සුවර් නැහැ. අනික මේ රට හදන්න ලේසි නැහැ. මේ රටේ මිනිස්සු හරි ප්‍රාථමිකයි. මිනිස්සුන්ට ඕන අවුරුදු 5කට කාට හරි බාර දීලා මේක බුදිය ගන්න. ආයි 5න් නැගිටලා තියෙනකොට හදලා තියන්න. ඉතින් කවුද හොම එකෙක් ඉන්නවද? දෙවි කෙනෙක් කවුරුවත් නැහැ. අපි ඉන්නේ භයානක තැනක. ආයි අර්බුද දැන් බංග්ලාදේශයේ බිඳ වැටලා ඉවරයි. අද ලයිටුත් නැහැ බංග්ලාදේශයට. ලෝකෙ වේගයෙන්ම සංවර්ධනය වුණු රටක්. අපේ එහා පැත්තේ මාලදිවෙන බිඳ වැටෙන පටන් අරගෙන ඒකෙත් කෑලි නෑ දැයි. ඊළඟට ඕක ඉන්නේ අපිට. ඔයි ටොපිය කන්න ආසනම් හොයන්න නැතුව අරයට මෙයාට කතිර ගහන්න. මේ වෙලේ හදිස්සි වෙන්න එපා, කලබල කරගන්න එපා. සංවර්ධනය ඇත්තටම ඕන නම් දැන් මට කවුරු හරි කිව්වොත් හෙට මේ රට බාරගන්න කියලා මම බාරගන්නේ නැහැ. මොකද මට කරන්නවත් බෑ. පැහැදිලි මේ ඇත්ත කියන්නේ.
මේක තව ස්ථාවර කළ දුන්නොත් අපි මේක බාරගෙන ආර්ථික සංවර්ධන ඒව හදල දෙන්න පුළුවන් මේ වෙලේ හොඳ වෙලාවක් නෙවෙයි. මෙවෙලේ මේක අරගෙන බිමට දාලා දැම්මා කියන්නේ ආයි මේක නැගිටන්නත් බෑ. ආපු විදියේ නරකකුත් නෑ. පැහැදිලි කියන එක. අනික මේක මේ ජාතිය ආගමිකයි හරි. ආගමික සංස්කෘතික ජාතියක්. ඒ අනන්‍යතාවයේ තියාගෙන ඒ ආගම් අතර විවිධත්වයේ තියාගෙන ඒවා විනාශ කරන්න නැතුව සංස්කෘතිය මිදවට්ට ගන්න නැතුව ඒවා ඔක්කොම අරන් යන කෙනෙකුට සංවේදී වෙන්නේ නැතුව බුද්ධිමත්ව කතර ගහන්න. නැත්තම් ඊළඟ බංග්ලාදේශය ලංකාව වෙන්න පුළුවන්. මතකනේ අපි කාපු කට්ට තෙල් හොයන්න. මතකනේ අපි කවුරුත් මං තමුසෙලා ගෙදරත් ආවනේ තෙල් හොයාගෙන මතකේ. මතක නැහැ. බෝතල් 10ක්ද කොහෙද දුන්නනේ. මම ගියා මේගොල්ලෝ ගෙදර තෙල් හොයාගෙන. මේ කොයි ලෝකෙද මන් දන්නේ නැහැ ගිහිල්. ඒ ලොකු අමාරු කාලයක් අපි ලෝකේ දියුණු ජාතියක් නෙමේ මහ පජාත ජාතියක්. මේ ඇත්ත කියන්නේ. අපි එකපාර නැගිටින්න නැත්තම් මේක නැගිට ඕනෝ නම් මගෙන් පටන් ගන්න ඕන. මම පටන් ගත්තා. අපි පටන් ගත්තා අපි ඔක්කොම එකතුල උමන්දාව හැදුවා. එතෙන්ට මිනිස්සු ගෙනල්ලා මෙන්න රට දියුණු කරන මාර්ගය අපි වැඩ පටන් අරගෙන තියෙන්නේ දැන්. කවුරු පාලකයා වුණත් අපේ දේ තමයි කරන්න ඕන. ඒක පැහැදිලිද? කවුරු මේ රටේ ලබන සතියේ ජනාධිපති වුණත් ඒ ජනාධිපති කරන්න ඕන මම පටන් ගත්ත වැඩ ටික. එයාට ඕන ඕනේ කරන්න බෑ. මොකද අපි මේකේ ඇත්ත තේරුම් අරගෙන නිර්දේශ පාලනිකව රටේ දියුණුවට අවශ්‍ය කරන දේ කළා තියෙන්නේ. ඒ මොන සංස දැන් වහන්සේ කියපු දේත් එක මට තේරෙන සංස දැන් අර පල්ලෑ පැලන්තියේ පැයි හැදිලා ඉන්න. ඒ මොන සංස පාර්ලිමේන්තුවත් එක්ක තමයි මේ හැමදේම වෙනස් වෙලා මේ මිනිස්සු වෙනස් වෙන්න ඕන. තරුණ පරපුර වෙනස් වෙන්න ඕන. කම්මැලි කමඩ ගෙදෙට්ට වෙලා බත් ගහලා බුදින ජාතියකින් රටක් දියුණු කරන්න බෑ. සක්දේ සක්‍රියාවක් දියුණු කරන්න බෑ. අපි වැඩ පටන් ගන්න ඕන. ගෙදර සුද්ධ කර ගන්න ඕන. කාමරයස් කර ගන්න ඕන. වගා කර ගන්න ඕන. කර්මාන්තයක් පුරුදු වෙන්න ඕන. නිදිම කොයි වෙලෙත් බුදි බත් ගහලා බුදි මේව කරන්න බෑ. සමගි වෙන්න ඕන. හාමුදුරුව බෙදෙනව ජනාධිපතිවරණයක් මැතිවරණයක් කරාම හාමුදුරුව ටික බෞද්ධ කොඩි ඉරනෝ චන්දේ කාලෙට කහපාට කට්ටිය කහපාට අරන් යනෝ නිල්පාට කට්ටිය නිල්පාට ගෙනියනෝ රතුපාට කට්ටිය රතු වරන් ගිහිල්ලා ආයේ චන්දේ වරුණාම කොඩිය මහනෝ. කිසිම සමගියක් නැති ජාතියක්. මේකේ සමගිව කතා කරලා මෙවෙලේ වෙන්න ඕන මොකද්ද? මෙවෙලේ පත් කරන්න ඕන කවුද? පක්ෂ නිසා පුද්ගලයා නිසා නෙමේ රටේ අවශ්‍යතාවය නිසා. පැහැදිලිද? රටේ අවශ්‍යතාවය බලන්නේ නැතුව ගහපල්ලා කතරේ ගාලි වෙල්ල වෙන්නේ ආයි ලොකු අමාරුවක වැටෙනවා. බංග්ලාදේශයට මාළ දෙවෙනිට වෙච්ච එක ඊළඟ පාර වෙන්නේ ලංකාවට. මේක වෙන්න ඉඩ තියන්න එපා. හැමෝම බුද්ධිමත්ව කල්පනා කරලා ඊළඟ එක තමයි හොරකමට වංචාවට අර මහා බඩ තඩි වෙච්ච ඇවිද ගන්න බැරි නිදි මතේ වලසෙව පාර්ලිමේන්තුවෙන් අයින් කරන්න ඕන. ඒ ප්‍රදේශවල ඉන්න හොරකම් කරන මැති ඇමතුරු අයින් කරන්න ඕන. හොඳ මිනිස්සු ටිකක් ඊළඟට දාගන්න ඕන. දාගෙන ඉවරලා අපි මේ ඉදිරි අවුරුදු පහේ අපි මේ රටේ සංවර්ධනයට නොනිල වශයෙන් දායක වෙන්න ඕන. පාලකයා එක පැත්තකින් කරන අතරේ අපි උමන්දා වශයෙන් අපි උදව් කරන්න ඕන. අපි මිනිස්සු ගොඩනගන්න ඕන. තරුණ පරපුරගේ ඔළුව සුද්ධ කරන්න ඕන. අපි රට ගිනි තියන්න ආසයි. රට ගොඩනගන්න ආස නැහැ. හරිනේ? ඒක තමයි ප්‍රශ්නේ. රට ගිනි තියන්න ආසයි. ගොඩනගන්න ආස නැහැ. අපි ගොඩනගන්න ආසයි. ඡන්ද තියන්න සවන්න දැන් ඡන්ද තියන්න බැරි තරම් රට බංගලොත් තුනානේ. අනිවාර්යෙන්. දැන් ඡන්ද තියන්න නෙමෙයි මේක බාර ගන්න එකෙක් හිටියේ නැහැ මේ වෙලාවේ. ඇත්තම කතාව අපි දන්නෝනේ. අපි මොකොන්න දන්නේ මේක ඇතුලේ වෙනව මම බාර ගන්න කවුරුවත් හිටියෙත් නැහැ. දැන් බලන්න අපේක්ෂක 40ක් ඉන්නෝනේ. තාර්ථත්වයට පියවර 16 වගේ ඡන්දේ තියන්න හරි රට ටිකක් මට්ටොන ගත්ත මිනිස්සුය වයින් කරලා වෙන කට්ටිය පියවර වෙනවා. ඔව් ඒ ලංකාවේ විදිය. ජයග්‍රහණයට පියවර 1000යි පරාජය අවජාතකයි. දැන් මේක තිබ්බට වඩා කෙලවෙලා තිබ්බනම් මේ වෙලාවේ එක එකක් ඡන්දෙට එන්නේත් නැහැ. ඔක ගොඩ දාන්න බෑ. මගේ මූණට මැතිඅමතුරු විවිධය කියලා තියෙනවා. මේක ගොඩ දාන්න බෑ. අපිත් යනවා රට කියලා. පැහැදිලිය? ඒ වෙලේ මං කව නෑ අපි එහෙමනේ අපි උත්සාහ කරමු මේක. දැන් හරිනේ ප්‍රශ්නේ. ඒ නිසා අපි මේ ගෙන අපු තැන මෙතනින් පොඩ්ඩක් උඩට ගෙනියමු. ගෙනියලා පාලකේ හොඳ නැත්තම් අපි කතරෙන් අයින් කරමු මේගොල්ලෝ. අනික පාලකේ පත්කල්ලි වෙලා පත්කරුප එකට අවුරුදු පහේම කුණුහරුපකී කියලා බනින්න එපා. පත්කරුප එකට උදව් කරපල්ලා. දැන් අපි කාටත් උදව් කරනවා. අපි පාලකයා කවුද කියලා බලන්නේ එයා කරන ඕනම යහපත් වැඩකට අපි සහයෝගය දුන්නා. ඒ සහයෝගය දෙනකොට එයාට වැඩක් කරන්න පුළුවන්. නැත්තම් කොහොම මේ වැඩක් කරන්නේ? දැන් මෙතන මම ප්‍රධානියා. මේ ඉන්න ඔක්කොම මට උදව් කරන්නේ නැත්තම් මම කොහොම වැඩ කරන්නේ? ඒ වගේ තමයි රටෙත්. අපි උදව් කරන්න ඕනේ. අපි වෛර කරන්න අවශ්‍ය නැහැ රටේ නායකයන්ටවත් පාලකයන්ටවත්. ඒකෙන් වෙන්නේ අපට හානියක්.
අපි හොඳ මිනිස්සු ටිකට වෛර කළේ මිනිස්සු එලවල දාලා මෙල්ලෝ හසරක් නැති වැඩක් නැති අපතයෝ ගෙනැල්ලා ඔටුනු පලන්දවනෝ. 2015 ඉඳලා වෙච්ච දේ මම ඔයි කිව්වේ. පැහැදිලිනේ අපි ඔක්කොම දැක්කා. නිසා මේකේ අපි බුද්ධිමත් වෙමු, හදිස්සි වෙන්න ඕනේ. විප්ලවය අපිටත් ඕන, මාත් සටනට ආසයි, කැමති. මාත් කැමති කෑ ගහගෙන අතපය උස්සගෙන ඇවිල්ලා සද්ද කරන්න. සද්ද කරාට වැඩ කරන්නේ උන්නේ නැහැ. සද්ද විතරයි. පැහැදිලිද? සද්ද විතරයි. වැඩ බෑ. හැම වෙලේම සංස දැන් ඉන්න කට්ටිය හැමෝම බලාපොරොත්තු වෙන එක ඇවිල්ලා මේ සම්පූර්ණම සිස්ටම් එකම උඩු යටි කරලා ගොඩ දානවා. කවදාකවත් අනිත් පුද්ගලයෙකුට මේක ගොඩ දාන්න බෑ. අපි ගොඩ දා ගන්න ඕන. අපි අපෙන් පටන් ගන්න ඕන. සිස්ටම් එකක් එකපාර චේන්ජ් කරන්න බෑ. පැහැදිලිද? සිස්ටම් එක පොඩ පොඩ චේන්ජ් කරන්න ඕන. දැන් චේන්ජ් වෙන්න පටන් ගත්තා විතරයි. මේක එකපාර චේන්ජ් හොරකම සියල්ල නැති කරන්න බෑ. කොසල් රජුරුවත් පගාව ගහලා තියෙනවා. පාලකයෝ සුද්ධවන්තයෝ නෙවෙයි, පාලකයෝ හොරු කවුරු ආවත්. කොසල් රජුරුවත් පගාව ගහනවා. ඉතින් අපි මේව අවම කරන්න ඕන. නැති කරන්න බැරි වුණත් අවම කරන්න ඕන. රටේ සංවර්ධනයේ වේගද අපි හද අපි අපි බොරුවට කතා කරන්නේ. අපි කයිවාරු ගහන්නේ. අපි වැඩ කළා කතා කරන්නේ. අපි ගොඩනගලා කතා කරන්නේ. අපේ කේස් ගාන්ටත් වඩා ගොඩනගිලි හදලා ගොඩනගලා මිනිස්සු ගොඩනගලා ඉතින් අපි වගේ දහස් ගණනක් මිනිස්සු මේ රටේ බිහි වෙන්න ඕන. ජනාධිපති කෙනෙක් බිහි වුණාට රටක් හැදෙන්නේ නැහැ. පැහැදිලි කියන එක. ඒ නිසා පාලකයාත් එක්ක තරහට වෙන නරියෙක් ගෙනල්ලා පත් කරවන්න එපා. තමන්ගේ සංස්කෘතිය, ආගමික අනන්‍යතාවය සියල්ල තිය රටක් දියුණුනාට වැඩක් නැහැ. සංස්කෘතියක් ආගමක් නැත්තම් බල්ලෝ වගේ මිනිස්සු සත්තු වගේ එහෙම රටක් අපට වැඩන්නේ. දැන් සමහර දියුණු වෙච්ච රටවල් තියෙනවා, චීනය, සිංගප්පූරු, ඒ සංස්කෘතියක් නැහැ, ආගමක් නැහැ. ඒ මිනිස්සු සත්තු වෙලා. දැන් ඒ මිනිස්සු ආගම් සංස්කෘති හොයනවා. දැන් කල් ගිහිල්ලා වැඩි. ඒ නිසා මේවා අපි ඔක්කොම කල්පනා කරලා බලලා අපි හොඳ දෙයක් කරමු. හදිස්සි වෙලා තීන්දුව ගන්න එපා. නිමී හැනහිල්ලේ පසුතැවෙනවා. මේක ලොකු වෙනසකට දැම්මපත් කරන්න බෑ. තව අවුරුදු 5ක් විතර ගිහලා අපි වෙනස් වෙමු. අපි ගොඩනගමු. අපි අලුත් දෙයක් ජාතියට පෙන්නමු. අපි උත්සාහ කරමු. මගෙන් පටන් ගන්න ඕන. මමයි මුලින් කරන්න ඕන එක්කෙන. මං අරයට මෙයාට උපදෙස් දුන්න කියලා වැඩක් වෙන්නේ නැහැ. දැන් මෙතන සුද්ධ කරන්න ඕන නම් මම ඉස්සෙල්ල සුද්ධ කරන්න පටන් ගන්න ඕන. ඒතොර තමයි අනිත් මිනිස්සු මට උදව් කරන්නේ. අන්න ඒක තමයි අපි උගන්වපු උමන්දාවේ දර්ශනය. කවුරු පාලකයා වුණත් උමන්දාවේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන්න ඕන. පැවතිච්ච රජේවල් වලින් මේකට මීට වඩා උදව් කළා නම් එහෙනම් රට පුරාම අපි මේ වගේව හදලා මේ ජාතියම දියුණු ජාතියක් බවට පත් කරනවා කිසිම ජනාධිපතිවරණයකට ඉල්ලන්නේ නැතුව. නමුත් ඒක දැන් කරන්න දෙයක් නැහැ. අපි ඉස්සරහට හරි ඉල්ලන්නේ මේ වගේ හොඳ ව්‍යාපෘති ලෝකේ පුරා ගෙනැල්ලා රට හදන්න අපි දේශපාලනකින් තොරව උදව් වෙමු. ඒ නිසා මේක අනික කවුරු ආවත් මේක මීට වඩා සුරපුරයක් කරනවා. බොරු මිනිස්සු හදන්න නැතුව, ඔළු හදන්න නැතුව. අනික මේකේ මැජික් කරන්න බෑ. මේක හෙට ඉඳලා අනිත් ඉඳලා කාටවත්. මේක IMF එක දාපු රෙගියුලේෂන්ස් වලට අනුකූලව යන්න ඕන. ටැක්ස් අඩු කරන්න බෑ. ලංකාවේ පළවෙනිම ටැක්ස් අඩු කරේ පස්වෙනි මිහිඳු රජුරු අනුරාධපුරයේදී. මිහිඳු රජුරන්ට කෙල වුණා. ටැක්ස් අඩු කරන්න බෑ බොරු ඔක්කොම. එහෙම රටක් ගෙනියන්න බෑ. අයවැය පරතරේ පුරවන්න බෑ. පැහැදිලිද? කවුරු ආවත් යන්න වෙන්නේ මේ විදියට තමයි. එහෙම නැත්තම් සති දෙකකට වඩා යන්නත් බෑ. කැමති සාමාන්‍ය කියන්නේ තරුණ විදිහට අපිත් කැමති වෙනසකට යනවා. මෙහෙමයි, වෙනසකට තමුසේ කැමති වුණාට තමුසේ වෙනසට අවශ්‍ය දේ කළා නැහැ. ඒක පිළිගන්නවද? වෙනස පටන් ගන්න ඕන තමුන්ගේ ඇඳෙන්, කාමරෙන් පටන් ගන්න ඕන. ඒක කරන්නේ නැතුව වෙනසක් ඉල්ලන කොහෙන්ද දෙන්නේ මේවා? කොහෙන්ද දෙන්නේ? කුඩු ගහන්න පුරුදු වෙලා අම්මලගෙන් සල්ලි ඉල්ලන කොහෙන් දෙන්නද? පැහැදිලිද? කුඩු ගහන එක නවත්ත පියා. එතකොට ප්‍රශ්න ඉවරයි. ඒ වගේ මේක කලබල කරන්න එපා. මේ විදිහට නොදන්න දෙයියන්ට වඩා දන්න යක්කු හොඳයි.